ඉස්සලට ආදරේ කතාවට ගොඩාක් ආදරේ කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඔයා දන්නවද? ශිවාට විරුද්ධව වැරදි කටඋත්තරයක් ලබා දෙන්න. මේ වෙද්දී සුදුමැණිකේව පොලිසියට එක්කරගෙන ගිහිල්ලා. ඇත්තටම මුදලාලි කරගන්න ලොකු වැරද්දක් සම්බන්ධව අපිට අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරණීය මතක් කිරීමක් ඔයා හැමෝවේ ගෙනහැර පාන්නට. අපි හැමෝටම කැමැත්තක් මේ වෙලාවේදී උදා කර ගන්න පුළුවන් කමක් තියෙන. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරණීය ඉල්ලීමක් ඔයා හැමෝටම තියන්නට කැමති වෙනවා. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් පුළුවන් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්නට ආසාවක් තියාගෙන ඉන්න කෙනෙක් කියලා ඔයා හිතනවා නම් එහෙනම් ඔයාට පුළුවන් මගේ channel එක subscribe කරලා මා හා සම්බන්ධ වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න, විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියන කතාව ගැන තමයි මං අද වීඩියෝ එක හරහා ඔයාව දැනුවත් කරන ප්‍රධානම කාරණාව බවට පත් කරගත්. දැන් මම මෙහෙම පැහැදිලි කිරීමක් ඔයාට මේ මොහොතේදීම අරගෙන එන්න සූදානමක් තියාගන්නවා. මේක විශේෂම කාරණාවක් විදියට මට ඔයත් එක්ක කතා කරන්න ලොකු ഇടකඩකුත් තියෙනවා කියන කාරණාව ගැන තමයි අද වීඩියෝ එක හරහා මතක් කරන්නට අපි හැමෝටම සිද්ධ වෙන්නේ කියන කතාව. මං මේ මොහොතේදීම කතා කරන්න ලොකු අවස්ථාවක් තියාගන්නවා කියන කතාව කියන්න ඕනේ. ඔයා දන්නවද? දැන් සුදුමැණිකේ කොහෙත්ම ශිවාට විරුද්ධව කිසිම දෙයක් කතා කරන්න කැමති වෙන්නේ නැහැ. ඒ වගේම සුදුමැණිකේ තමන්ගේ තාත්තට වාසියක් වෙන දෙයක් උනත් කරන්න කැමති වෙන්නේ නැහැ. මොකද තමන්ගේ තාත්තගේ වැරදි ගැන ඇත්තටම සුදුමැණිකේට හොඳ අවබෝධයක් තියෙනවා. ඉතින් සුදුමැණිකේ නිසා මේ හැම තැනකදීම උත්සාහ කරන්නේ මේ හැම තැනකින්ම බේරලා ඉන්න විතරයි. ඉතින් කොහොමනම් සුදුමැණිකේට ඕන කරන්නේ කොහොම හරි මේ හැමදේම යථා තත්ත්වයකට පත් කරගෙන ශිවත් එක්ක තමන්ගේ ජීවිතේ ලස්සනට ගත කරන්න. ඉතින් ඒ ලස්සනට ගත කරන්න හිනමන්න ජීවිතේ ඇත්තටම කියනවා නම් නැති කරන්න උත්සාහ කරන එක මේ වෙලාවේ දරා ගන්න පුළුවන් තැනක නෙවෙයි ඉන්නේ කියන කාරණාව අපි හැමෝටම මතක් කරන්නට අවස්ථාවක් තියෙනවා කියන කාරණාව ගැන තමයි අද වීඩියෝ එක තුලින් කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ. ඉතින් කොහොම වුණත් මේ සම්බන්ධව අපිට ලොකුම කාරණාවක් කියන්න පුළුවන් කමක් තියෙනවා කියන කතාව අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන ප්‍රධාන කාරණයක් බව තමයි අපිට මතක් කරන්නට පුළුවන් කමක් ලැබෙන්නේ. ඉතින් තව දෙයක් මම ඔයත් එක්ක මේ වෙලාවේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තුවක් තියාගන්නවා. ඒක විශේෂ කාරණාවක් විදියට තමයි ඔයත් එක්ක මට මෙතනදී කතා කරන්න පුළුවන් වෙන්නේ කියන දේ ගැන අද වීඩියෝ එක හරහා මතක් කරන්නට ඕනේ. ඔයා දන්නවද? සුදුමැණිකව පොලිසියට අරන් ගියාට පස්සේ තමන්ගේ තාත්තා බලෙන් තමන් හිර කරගෙන ඉන්න කාරණාව මෙතනදී කියන්න නියමිතයි කියන කතාව තමයි මට අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්න පුළුවන් වෙන්නේ. තමන්ට නිදහසක් දෙන්නෙම නැහැ. තමන්ට තමන්ගේ ජීවිතේ නිදහසේ ගත කරන්න දෙන්නෙත් නැහැ. තමන්ගේ තාත්තා හැමතිස්සෙම කරන්නේ තමන්ට විරුද්ධව වැඩ කරන එක. ඒ වගේම තාත්තට ඕන දේවල් විතරයි කරන්නේ. මේ වගේ ගොඩාක් දේවල් කියලා ශිවාට විරුද්ධව සාක්ෂියක් ලබා දෙන්න මේ විදිහට තමන්ව එක්කගෙන ආපු බවත් මෙතනදී කතා කරන්න ඉඩ කඩක් තිබෙනවා. මේ හැමදේම වෙනස් වෙන්න වැඩි වෙලාවක් ගත වෙන්නේ නැහැ.